අයිබෝන් මික්ස් මාස්ට එපිසෝඩ් 4 එක තමයි දැන් මේ පටන් ගන්න යන්නේ. අපි මේ එපිසෝඩ් 4 එකත් අපි කරන්නේ ජිප්සි ස්ටුඩියෝ එකේ ඉඳන්මයි. මාත් එක්ක ඉන්නවා ජිප්සි සහ සම්බන්ධ තවත් කෙනෙක්. මේ ඉන්නේ ශිරෝන් මෙන්ඩිස්. අයිබෝන්. අයිබෝන්. මේ දැන් ශිරෝන් කොහොමද මේ ජිප්සි ස්ටුඩියෝ එකට සම්බන්ධ වෙන්නේ? අතන මම සම්බන්ධ වෙන්නේ ජිප්සිස් ලයිලායි සවුන්ඩ් එන්ජිනියර්. කොයි කාලේ වගේද මේ? 2014 මැද වගේ. 2014. කොහොමද වඩ මේ අවස්ථාව එන්නේ හම්බ වෙන්නේ? සුනල් මට කෝල් එකක් දෙනවා මං කරපු ඉවෙන්ට් එකේ හිටිනා සුනල්ගා. ඒකෙන් පස්සේ තමයි සුනල් මට කෝල් එකක් දීලා හන්නේ ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන්න කැමතිද කියලා. එතකොට කලින් හිටිය කොහෙද කලින් වැඩ කරේ? මම මුලින්ම මං කරේ ෆ්‍රීලාන්ස්. මම වර්ක් කරා යුනික් සවුන්ඩ් කියලා කම්පැනි එක. ඒගොල්ලන්ගේ තව ගොඩ බෑන්ඩ්ස් වල මං වර්ක් කරා. කොරීනල් මෙදාගේ බෑන්ඩ් එකේ ආගේ ගොඩක් බෑන්ඩ්ස් වල කරා. ඊට පස්සේ තමයි සුනල්ග එන්න කරේ. දැන් මේ ලයිව් සවුන්ඩ් ඉන්ජිනියර් සහ මේ ස්ටුඩියෝ එකක ඉන්න සවුන්ඩ් ඉන්ජිනියර් අතර මොකද තියෙන ලොකුම වෙනස? ලයිව් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක්ගේ ලොකුම වෙනසක තියෙන්නේ එයා වැඩ කරන්නේ ගොඩක් එක එක වෙනියුස් වල. එක එක එන්වයරන්මන්ට් එකත් එක හෝල්ස් අද එක නෙමෙයි හිට තියෙන්නේ හිට එක නෙමෙයි අනිද්දා තියෙන්නේ ගොඩක් වෙනස්. ඉතින් ලොකුම දේ අර සද්දේ එවලේ ඕනේ හදාගන්නේ. දැන් ස්ටුඩියෝ එක නාමලි පුළුවන් අපිට ඕන තරම් try කරන්න පුළුවන්. ඕන තරම් try out කළා ඒක හරි තැනට ගන්න පුළුවන්. බත් live වලට ගියන් පස්සේ අපිට ඒක අමාරුයි. මොකද ඒ වෙලාවේ ඒක live හැමදේම වෙන්නේ. ඒ කියන්නේ එකෙන් ඔයා කියන්නේ ස්ටුඩියෝ එකක engineer කෙනෙක්ට වැඩිය live sound engineer කෙනෙක්ගේ කාර්යභාරය වැඩි කියලා. එයා මම නම් හිතන්නේ දෙන්නම එකයි. දෙන්න වැඩ ගන්න තැන දෙක. ඇයි දැන් ඔයා ඇයි live පැත්තට ආවේ? මම start කරේ මුලින්ම රෙකෝඩින් පැත්ත. ලයිව් පැත්තට මට ගොඩක් පාර තිබ්බා යන්න. සෝ මම එහෙනම් ඒකට ගියා. මට ඕනේ වෙන්න ලයිව් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක්. මොකද්ද මම මුලින්ම ඕනේ කරන්නේ? මම වයන් පටන් ගත්තේ එතනම මම බඩු ඉස්සෝ. එහෙම තමයි එකට එන හොඳම විදිහ. ඒ කියන්නේ මුලින්ම ඔයා අර අපි කියෝ ස්පීකර් සූසන් යනවා, මයික් වය සූසන් යනවා. ඒක මම හිතනවා එතකොට දන්න මොකද්ද මේකේ තියෙන දේ. බඩුක වටිනාකමක් දන්නවා. අවුරුදු කීයක් ඔයා එහෙම කරාද? ලොකු කාලයක් කරේ නෑ. මාස ගාණක් වගේ තමයි පොඩි කාලයක් කරේ. උනට ඒ කරේ ඒ කියන්නේ ඇත්තටම ඉගෙන ගන්න කියන්නේ මං සවුන්ඩ් කරන ගමන්ම තමයි. ඒ කියන්නේ මම මික්ස් කරනවා ඒත් එක්ක මමත් බඩු හයි කරනවා. ඒකෙන් ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන්. මොකද වයරින් එකක් වෙන විදිය, වය එකක් පිළිවෙලට ගන්න විදිය. මොකද අපි ලයිව් කරද්දී ඒක ලස්සනට තියෙන්න ඕනේ. මොකද ස්ටේජ් එකක් කවුරු හරි බලද්දී ඒක මර නීට් වෙනවා. පිළිවෙලට තියෙන්න ඕනේ. ඒක පිළිවෙල තියෙන්න ඕනේ. කාගෙන්ද මුලින්ම මේ දේවල් ගැන ඉගෙන ගත්? මම ගොඩක් ඒවා හැමදෙසම YouTube, ඉන්ටර්නෙට් එකේ හැමදේම බලනවා. මොන හරි අලුතෙන් එනවා නම් මික්ස් එකක් කොහොමද ඔපරේට් කරන්නේ? ඒ හැමදේම මම බලනවා. ගොඩක්ම මම කොලෙජියෙන් පස්සේ මට හම්බුනේ Unix Sound කියන කම්පැනි එක. ඒගොල්ලන්ගෙන් තමයි මම පටන් ගත්තේ. ඔයා පාවිච්චි කරපු බේසික්ම මික්සරේ මොකද්ද? මම කොලෙජ් එකේ යූස් කරා Yamaha MG12 කියලා මික්සර් එක. ඒක කොහොම channel කොච්චරක් විතර තිබ්බද? එක XLR input තිබ්බා 8ක්. ඊට පස්සේ මේ standard input එකක්. ඊට පස්සේ මම Unix Sound එක join වුණාන් පස්සේ මම මුලින්ම use කරේ දේත් analog MG32 mix එක. ඒකෙන් පටන් අරගෙන මම digital වලට ආවේ Prisoners කියන mix එකෙන්. ඒකෙන් පස්සේ ඔහම අද වෙද්දි මොකද්ද ඔයා පාවිච්චි කරන්නේ? දැන් එතන දැන් නම් තියෙන ගොඩාක් mixers use කරලා තියෙන. මොකද මම Gypsies ලාත් එක tours එකේ යනකොට අපිට හම්බ වෙනවා තියෙන හොඳම equipments. ඉතින් තියෙන mixers එක නේ ඔගොල්ලෝ tours යද්දී මෙහෙ තියෙන බරු ටික අරන් යන්නේ නැහැ. නැහැ. කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. ගිටාර් එකක් ගෙනිච්චොත් අරින්න. එහෙන් තමයි ඔක්කොම ඔක්කොම අපිට ඕනේ වයිහින් අපි ගන්නවා. ඒක හිතන්න දෙකඩියක් අමාරුයි කියලා. මොකද ඔයා දන්නේ නැති බරු ටිකක් තමයි වාඩේ. නැහැ. ඒක මම ගන්නේ plus point එකක් විදිහට. මොකද මට ගොඩක් එක එක equipments එක මට වැඩ කරන chance එක හම්බ වෙනවා. ඉතින් ඒක මගේ පැත්තේ මම ගත්තොත් මට ඒක හොඳ experience. දැනට මේ live mix mastering ඒක මේ මත බැලන්සින් කීයක් විතර ඇද්ද කරලා? නියම් ගණනලා තියෙනවා. මම නම් හිතන්නේ ගණන් ගන්න පුළුවන් වේවි. 500 වැඩි. ඊට වැඩි. මොකද සමහර කට දවසට දෙකක් කරනවා. දැන් මේ මං කිව්වා දැන් අපිට වා කරලා දෙනවා කියලා 1000ක් මේ 1000ෙම සද්ද 1000ක්ද එහෙම නැත්තම් පුළුවන් ඕකෙත් පාවිච්චි කරන්න ඔය මොනවද ප්‍රීසෙට් එහෙම කරනවද? නැහැ. ඒ කියන්නේ මම මගේ තියන ගොඩක් වෙලාවට මම බේසික් මට ඕනේ හැම විදිහම natural sound එක. මම ගොඩාක් ඔය
ප්ලගින්ස් හැමදේම යස් කරන අඩුයි යස් කරන නැතිනෑ මම ගොඩා කඩුවෙන් යස් කරන කෙනෙක්වාගේ අඩු පාඩුවක් පෙන්වුවොත් ඔයා මේ කරන විදිහ පොඩ්ඩක් වැරදි හරිනෑ වගේ පොඩ එලීට ඇහෙන සද්දේ හරිනෑ කිව්වොත් ඔයා ඒකෙනා කියන දේ අහලා ඒකට අනිවාර්යයෙන්ම ට්‍රයි කරනවා මට ඒක සීනිය කෙනෙක්ද මේ අදාපු කෙනෙක්ද එහෙම මේකක් නෑ මම ට්‍රයි කරලා බලනවා ට්‍රයි කරලා බලලා සමහරකට හරිනවා සමහරකට වරදිනවා ලංකාවේ මේ 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 ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින් ගැන ඉගෙන ගන්න තියෙන කොහෙ තැනක් එහෙම දැන් මියුසික් කවන් එකේ කරනවා ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින් SLBC එකේ තියෙනවා කෝස් එකක් ඔයාට බර දෙකක් පටන් ගන්න මම ආසයි කරන්න මම ඕනෙක් කෙනෙක් ඇහුවොත් මම කියලා දෙනවා මට එකම ප්‍රශ්නේ මම කියලා දෙන්න මම ඒ ගානට ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ මම ඉගෙන ගත්ත දේවල් මට එහෙම ලොකු එක සර්ටිෆිකේට් එකක් දෙන්න තරම් මම එහෙම ක්වොලිෆයිඩ් නැහැ එක්ස්පීරියන්ස් එක තියෙනවා නැත්නම් මේ ඔයා ලයිව් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් හින්දා මං අහන්නේ මේ එකෝස්ටික් ඩ්‍රම් එකක් තියෙනවා මෙතන හරි අපි දන්නවා දැන් කාලා තියෙනවා මේ ඉලෙක්ට්‍රික් ඩ්‍රම්ස් මේ දෙකේ 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 සද්දෙන් ඔයාලට රහ මොකක්ද සද්දේ දෙකම රහයි ඒක අර රහ රස විඳින විදිය තමයි ඒක ඒක මොකද දැන් ඉලෙක්ට්‍රොනික ඩ්‍රම්ස් උත් තියෙනවා කෝස්ටික් වගේම ඔක්කොම හැමදේම තියෙන දෙකෙන් සද්දේ ඔයාලට ලේසි මොකද්ද සාමාන්‍යයෙන් කරන්න හදන්න අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රිකේ ලේසි මට මං ආසයි කෝස්ටික් මොකද මට වැඩක් තියෙනවා කරන්න ලංකාවේ තියෙන හොඳම සවුන්ඩ් සෙටප් එක තියෙන්නේ ජිප්සිස්ලටද අපි සිස්ටම්ස් තුනක් තියෙනවා. ඒ තුනම ඇත්තටම හොඳයි. තියෙන හොඳම සිස්ටම්ස් තුනක්. ගොඩක් අට උදේ හවස ගහනවා. එහෙම ප්ලේ කරනකොට අපිට එකම සෙටප් එකක් ගලවන් එනවට වඩා අපිට ඉසි අර අනිත් සෙටප් එක යූස් කරන එක. සාමාන්‍යයෙන් මේ එක සෙටප් එකක් කීයක් වෙනවද? ද අපේ තියෙන වලින් ඔක්කොම වගේ බ්‍රෑන්ඩඩ්. මොකද තුනයි ගන්නේ ඔක්කොම හැමදේම බ්‍රෑන්ඩඩ්. මේ මේ ලංකාවේ টপ 5 අතර ඉන්නවද ඔයගොල්ලෝ? අනිවාර්යයෙන්ම ඉන්නවා. අනිවාර්යයෙන් ඉන්නවා තියනේ. නෑරි මින්න ඕනි මං හිතන ඉදිර. මම දැකලා තියෙන ගොඩාක් අය මේ තමන්ම පර්චේස් කරලා රෙන්ට් කරනවා. ඒක සාර්ථක ක්‍රමයක්ද දැන් මේ ලංකාවේ? අනිවාර්යයෙන්ම. මොකද හම්බ කරන්න පුළුවන්. තමයි හම්බ ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි තමා ඉස්සරහට යනවා. මොකද මමත් ආසයි ඒක කරන්න දැන් මත් බලන හැම එකක් කරන්න. මොකද කරනවා නම් හරි දෙයක් කරනවා. ඔව්. නැතුව වැඩක් නැහැ හැම මේ නෝමල් එකක් ගන්නලා ගේනවා නම් හොඳ සිස්ටම් එකක් ගන්නලා මම හිතන හැම එකක් දිරික යන කුමරි ලයිව් සවුන්ඩ් කියද්දිම අපිට මතක් වෙන දෙයක් තමයි මෙන්න මේ ඉක්විප්මන්ට් එක මේක මම දන්නවා මේ එක මික්ස් එකක් කියලා පොඩ්ඩක් ඔය ඉතින් ඉන් ඩීටේල් පොඩ්ඩක් කියන්න අපිට මොකද්ද මේකෙන් වෙන කාර්යභාරය කියලා අතරම මේක මික්ස් එක අපි යූස් කරන්නේ ඉන්ස්ට්‍රුමන්ට්ස් එක ඔක්කොම සෙපරේට් මේකට එනවා එයිලා අපි මේකෙන් කරන්නේ මම නෝමලි ඒ හැමදේම ටූන්ස් මේක තියෙනවා වෙනම සෙක්ෂන් එකක් ඉකලයිසින් වලට එකකින් ගොඩක් අරගෙන ටෝන් එක කලේ කාදන එකයි ඒ ටික ඔක්කොම කරලා දැන් මේ මෙතන මේ තියෙන හැම නොබ් එකක්ම පාවිච්චි වෙනවා වැඩක් වැඩක් වෙද්දි අනිවාර්යයෙන් හැම එකම 199 යූස් කරනවා දැන් මේක channels කීයක් පුළුවන්ද channel මේක නම් 24යි පුළුවන් channel 24 channel 24 channel මොකද්ද මේක නම වෙන්නේ brand එක මේක Midas Verona ඉතින් මේක analog mix එකක් analog mix එක analog දැන් මේක ඔයගොල්ලෝ පාවිච්චි කරනවද මේක තමයි අපි අවුරුදු පහක් හයක් විතර. ඇයි මේක ඇයි දැන් මේක පාවිච්චි කරන්නේ නැත්තේ? මේක ඇත්තටම මේකේ සවුන්ඩ් ක්වොලිටි එක ගොඩක් හොඳයි. ඇනලොග් සවුන්ඩ් ක්වොලිටි එක ඔක්කොම හොඳයි. මේක යූස් කරන්නේ නැත්තේ එකම දේ මේකට ගොඩක් අපි රැක්ස් එහෙම යූස් කරනවා. ඒ කියන්නේ වෙනම අවුට්පුට් වලට ඉක්විලයිසර්ස් වලට ගේට් කම්ප්‍රෙසර්ස් වලට ඔක්කොම වෙනම සෙපරේට් යුනිට්ස් යූස් කරනවා නේ. ඒක නිසා අමාරු වෙනවා. වෙලාව යනවා වැඩි මේක ෆික්ස් ගන්න. ඒ නිසා තමයි ගොඩක්ම අපි මේක යූස් කරන්නේ නැත්තේ දැන්. අපි ගත්ත සද්දිය අතින් ගත්තොත් හොඳ ඩිජිටල්ද මේකද? ඇත්තටම දැන් අලුතෙන් එන ඩිජිටල් කන්සෝල්ස් ඔක්කොම ගොඩක් ඒවා ඇනලොග් වලටම සේම්. සමානයි. ඒගොල්ලෝ ඔක්කොම ඇතුලෙන් හදලා අවුට්පුට් එක ඔක්කොම හදලා තියෙන්නේ. අපි හැමෙසෙම ඇනලොග් මික්ස් එකකට වඩා ඒක පොඩිද සමහරු. පොඩි කියන්නේ ඩිපෙන්ඩ්ස්. ගොඩක් සමහරක් ඒවා තියෙනවා ගොඩක් ලොකුයි. දැන් මේකේ channel 24යි තියෙන්නේ. දැන් අපි යූස් කරන normally අපි යූස් කරන මික්ස් එක ඒක channel 64ක් තියෙනවා. මට ඇත්තට මේක මේකෙන් කාලක් වගේ මික්ස් එක. හදන ගොඩක් අය මේ නිකන් පොඩි පොඩි ටැබ් එකක් පොඩි තියාගෙන තමයි ඔක්කොම කරන්නේ. ඇයි එහෙම එහෙම ටැබ් එකකට ඇත්තට මේකට යන්න හේතුව අපිට මික්ස් එක අරන් ෆෝච් එකට යන්න බෑ. ඉස්සරහට යන්න බෑ. ගොඩක් තැන්වල ඉස්සරහ තියෙන කොහමද ඕගලන්ට අපිට පින්නකින් ඇහෙන නැහැ. මොකද අපි දැන් ලයිව් සවුන්ඩ් වල අපි බැලන්ස් කරන්නේ එතන තියෙන එන්වයරන්මන්ට් එක. ඒ ඉතින් ඒ වෙලාවට අනිවාර්යම අපි එළියට ගිහලා සවුන්ඩ් එක අහලා එතනට තමයි බැලන්ස් කරන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සරහට එන්නෙම මේ වගේ මික්ස් එකකින් ඉගෙන ගන්න අපිට චාන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අදටත් ගොඩක් ෆොරින් බෑන්ඩ්ස් යූස් කරනවා නේද? අනලෝ. මොකද ඇත්තම කිව්වොත් ඩිජිටල් එක ඇනලොග් එකේ මම දැන් ගොඩක්ම ඇනලොග් එකේ තියෙන අපිට වාසිය තියෙන්නේ අපි හැමසෙම අපි කතා කරන්නේ ඇනලොග්.
අපි මේ කතාන සිගනලගෙන ඇලොක් මික්සේට ඉන්වෙන ඇලොක් ඩිජිල් කන්සල්ලයක් ගතත් අපි මයිකින් කතාන්න සිගනල එක මික්සේටෙන ඇලොක් ඇවිල්ල එක ඇන්ලොග් මික්ස එක දින ඇනලොග් වලින්ම ඔක්කොම ප්‍රජනය ඔක්කොම් වෙලා ඔට්ටෙන තන්න දැන් අලුත් සිිටම්ස ඔක්කොම තියන්නේ ඇන්ලොග් සිගනල් එක ඩිජිල් වලට කන්වටනු කන්වටලා ඒක ඩිජිල්ෙන් ප්‍රසේස් වෙලා ඔක්කොම වෙලා කොච්චර කරතා පවෙලිට ඇන්ලො මොකද ස්පීක එක වයිබ්‍රටලා මිනිස්සුන්ට ඇහෙන්නේ ඇන්ලොග් ඉතින් එතන ප්‍රසෙස්ෙද්දී අනිවාර්යම කොල්ටික අඩුවක් වෙනවා දැන් ඒක සෑන්න අඩු කළ තින මේක මොකක්දම තර මේක ටොප්පයක් මෙතැන් තියනේ බි කියවා සබ් කියනවා එක එක මේ මංකුවෝ දැ මේකෙන් ඇහෙන්නේ පොඩක් හයිස් පැත්ත හයිමලි මිස් ඒ පැත්ත තමයි ගොඩම ටොපෙන් බින් එකින් හෙන්නේ බේස් බේසික මේ ජිප්සිස්ලා මේ වගේ කීයක් කීයක් පාවිච්චි කරනවා ටොප්ස් කීයද බින්ස් කීයද සිස්ටම්ස් දෙකම තියෙන්නේ ටොප්ස් 4යි බින්ස් 4යි ඒ කියන්නේ එක පැත්තට ටොප්ස් 2යි බින්ස් 2යි අපි යන්නේ එක සිස්ටම් එකක් විතරයි ඒකේ ටොප්ස් එක පැත්ත 3යි බින්ස් 2යි යන්නේ අවුට්ඩෝ එකක සාමාන්‍යයෙන් ටොප්ස් කීයක් පාවිච්චි කරනවා ටොප්ස් සහ බින් ඒක තැනයි අපි ප්ලේ කරන මියුසික් අනු වෙනස් වෙනවා ඔයා උඩින් පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද කීයද මම මේ ළඟදී යූස් කරා සිස්ටමයක් ඒකේ යූස් කරා අපි සබ්ස් 50ක් යූස් කරා බින් 50යි ටොප්ස් 80 ගණක් යූස් කරා උන් ලයිව් සවුන්ඩ් එන්ජින් කෙනෙක් හැටියට රටවල් කීයක විතර සාමාන්‍යයෙන් සංචාරය කරලා තිනවද දැන්ට මං ගිලා දිනක් කොහමද රටවල් 10ත් 15ත් අතර මං ගිලා දින ශිරෝන් තමයි අද අපිත් එක්ක සම්බන්ධ වුනේ ලයිව් සවුන්ඩ් පැත්ත තමයි අපි පොඩ්ඩක් කතා කරේ ඉතින් මේ වගේම තවත් ලයිව් සවුන්ඩ් එන්ජින් කෙනෙක් එහෙම නැත්නම් ඔඩියෝ එන්ජින් කෙනෙක් එක්ක අපි මික්ස් මාස්ටර් 5th එපිසෝඩ් එක හම්බෙමු ගිහින් එන්නම් ජය වේවා